අද අපි අයිලා ෆොටෝග්‍රැෆි කතාබහට එකතු කරගත්තා වෙනස්ම කෝණයකින් නිර්මාණය වූ ඡායාරූප පෙළක් ගැන කතා කරන්න. ඉතින් මේ ඡායාරූප පෙළේ හිමිකරුවන් දෙපළ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ තමයි ඡායාරූප ශිල්පී ෂේන් වෙනින්ටන් සහ ඔහුගේ නිරූපිකාව ෂෙරල් ලක්ෂාණි. අයිබෝන් දෙන්නටම. අයිබෝන්. මුලින්ම දැනගන්න කැමති අපි මේ කොහොමද මේ ෆොටෝෂූට් එක උනේ? අතරම මේ ෆොටෝෂූට් එක උනේ මගේ ෆියොන්සේගේ ඌමනාවකට. එයා තමයි කිව්වේ මේ නංගි ගෙනල්ලා ෆොටෝෂූට් එකක් කරමු කියලා. එයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඉතින් එහෙම තමයි ෆොටෝෂූට් එක උනේ. මොකද්ද මේ ෆොටෝෂූට් එකේ කන්සෙප්ට් එක? කන්සෙප්ට් එක කිව්වේ මේක බීච් ගර්ල් කෙනෙක් වගේ කන්සෙප්ට් එකකට තමයි අපි කරේ. එහෙම කන්සෙප්ට් එකක් තමයි තිබ්බේ අපිට. ලක්ෂාණි, අපි දැනගන්න කැමති ඔයා මේ ෆොටෝෂූට් එකට පාවිච්චි කරපු මේකප්, කොස්ටියුම්ස්, හෙයාර් ස්ටයිල් නිර්මාණය කරගත්තේ කොහොමද? මේකප් ඔක්කොම දැම්මේ ෂේනය ගර්ල් ෆ්‍රෙන්ඩ්. හෙයා එකත් කරේ ෂේනය ගර්ල් ෆ්‍රෙන්ඩ්. කොස්ටියුම් මම තමයි ලෑස්ති කරගත්තේ. එහෙම තමයි වුණේ. එතකොට අපි දැනගන්න කැමති මේ ෆොටෝෂූට් එකට ඔගලන් පාවිච්චි කරපු ලොකේෂන් එක වගේම කොච්චර කාලයක් ගියත් මේ ෂූට් එක කරන්න? මම ලොකේෂන් එක විදිහට ගත්තේ මවුන්ට් ලැවිනියා බීච් එක, ගෝල්ඩන් බීච් එක සහ ආශ්‍රිත වටපිටාව. එතකොට මම ගියා සාමාන්‍යයෙන් පැය කමාරක් වගේ පොඩි කාලයක් තමයි ගියේ. එතකොට ඔබ මේ ෆොටෝෂූට් එකේදී භාවිතා කරපු තාක්ෂණය ගැනත් අපි මතක් කරමු. ඇත්තටම මම මගේ කැමරා එක විදිහට පාවිච්චි කරේ 60 Mark II කියන කැමරාව. මම ලෙන්ස් එක විදිහට පාවිච්චි කරේ 85mm f1.4 aperture එක තියෙන සිග්මා ලෙන්ස් එක. එහෙම තමයි මම පාවිච්චි කරපු කැමරාවේ බොඩි සහ ලෙන්ස් එකේ ඩීටේල්ස්. එතකොට අපි දැනගන්න කැමති මේ ෂූට් එක අතරතුර අමතක නොවන සිදුවීමක් තියෙනවද? අමතක නොවන සිදුවීමක් කියන්නේ ඇත්තටම අපි ගෝල්ඩන් අවේ එකේ ෆොටෝස් ටික ගන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ. එතකොට ටයිම් පොඩ්ඩක් බැලන්ස් කරගන්න වෙලා මදි වුණා මේ පෙට්‍රල් කිව් එකක් නිසා. එතකොට මේ ෆොටෝෂූට් එක ලැබුණ ප්‍රතිචාර ගැනත් අපි මතක් කරමු. ප්‍රතිචාර නම් ගොඩක්ම ලැබුණා. මම කරපු පළවෙනිම ෆොටෝෂූට් එක ඇත්තටම. ඊට පස්සේ ගොඩක් ෆොටෝග්‍රාෆර්ස්ලා මැසේජ් කරා නංගි ෂූට් එකක් කරමුද එහෙම කියලා. ඉතින් සතුටුයි ඇත්තටම. මේ ෆොටෝෂූට් එක ගොඩක්ම ජනප්‍රිය වුණා වගේ තමයි. ඔව්, මටත් මගේ ක්ලයින්ට්ස්ලා සමගි යාළුවෝ ගොඩක් කට්ටිය ප්‍රතිචාර ලබා දුන්නා. ඇත්තරම රටවල් වලින් පවා ෆීඩ්බැක්ස් එනවා මේ වට්ස්ඇප් එකට, මගේ නම්බර් එකට කතා කරලා කියනවා ඒක හොඳයි, වැඩ කරන්න කැමති. කියන්නේ ලොකු එක මාරම සතුරක්. ඒ කියන්නේ පළවෙනි, කියන්නේ සෝලෝ ෂූට් එකක් නේ, ගර්ල් කෙනෙක් කපල් එකකුත් නෙමේ. මට හිත ඒ කියන්නේ ඇත්තරම කන්සෙප්ට් එකට ඒකේ ඕන එක යන්න ඕනේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. එයා තමයි මේ විදිහට කරමු, ලොකේෂන් එක මෙහෙම සිලෙක්ට් කරලා හැමදේම ප්ලෑන් කරලා උදව් කරේ යා. එතකොට ෂේන්ට ෂෙරල්ගෙන් ලැබුණ සහයෝගය ගැනත් අපි මතක් කරමු. ඇත්තටම ලොකු සපෝට් එකක් ලැබුණා ඒ කාලේ රටේ තිබ්බ සිටුේෂන් එකත් එක්ක. එයා වේලාසනෙන් ඇවිල්ලා, ඒ කියන්නේ එයාගේම මහන්සියෙන්, ඒ කියන්නේ අපි එයාම තමයි ආවේ එක්කම ට්‍රාන්ස්පෝර්ට් එකක් මෙව කරගෙන. මම ලොකු සපෝට් එකක් දුන්නා අපිට. ඒ කියන්නේ ෆොටෝස් වලට ෆෝස් කරද්දි පවා එයා, ඒ කියන්නේ අපි කියනට වඩා එයා විසින්ම එයා හොඳට පෝස් කරා. ලොකු සපෝට් එකක් දුන්නා අපිට. ෂරල්, ඒ වගේම ෂේන්ගෙන් ලැබුණ සපෝට් එකක් ගැන අපි මතක් කරමු. ෂේන් අයියා මට සමහර පෝසස් ඉන්න තේරෙන්නේ නැහැ. එතකොට ෂේන් අයියා කියන නංගි මේ විදිහට ඉන්න, මේ විදිහට ඉන්න කියලා. ලොකු සපෝට් එකක් ලැබුණා. එයාගෙනුත් ලැබුණා. මගේ යාළුවා චතු අක්කා, ඒ කියන්නේ ගර්ල් ෆ්‍රෙන්ඩ්, එයාගෙනුත් ලොකු සපෝට් එකක් ලැබුණා. දෙන්නටම ඉතින් තැන්ක් යූ කියන්න ඕනේ ඇත්තටම. දැන් අපි කතා කරමු ෂේන්, ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට එන්නේ? අතරම මම මේ ක්ෂේත්‍රයට එන්නේ මම ඉස්කෝලේ මේ මීඩියා මේ ක්ලබ් එකක් තිබයි, මීඩියා ක්ලබ් එකේ වැඩ කරලා ඕලෙල් යන කාලේ ඉඳලා එහෙම පොඩි ආසාවක් තිබ්බ ෆොටෝග්‍රාෆර් කෙනෙක් වෙන්න ඕන කියලා. හැබැයි මම ඊට පස්සේ ඒලෝල් කරද්දී මම කරේ මැත්ස් වලින්, සයන්ස් ස්ට්‍රීම් එකේ. එතකොට මං ෆොටෝග්‍රාෆි ඇතර මට මග ඇරෙනවා. මග ඇරුණාට පස්සේ කාලයක් එක්ක කොහොම ඉද්දී මට ආසාවක් ඇති වෙනවා ෆොටෝග්‍රාෆි කරන්න ඕන, කියන්නේ මගේ හොබි එකක් හැටියට. ඊට පස්සේ මම ගිය අවුරුද්දේ තමයි මම පටන් ගන්නේ ඇත්තටම ආගෝස්තු වල කැමරාවක් අරගෙන. ඉතින් මම එතකොට බොරු කියන්න ඕනේ නැහැ, ඇත්තටම කැමරාව කොහොමද සෙටින්ග්ස් කොහොමද කරන්නේ, මැනුවල් කරන්නේ මම මුකුත් දැනගෙන හිටියේ නැහැ. මම ඔක්කොම සාමාන්‍යයෙන් ඉතාමත් කෙටි කාලෙකින් මම ඒ ඉගෙන ගත්ත තනියම. එතන යූටියුබ් ටියුටෝරියල්ස් උපකාරී වුණා. එහෙම තමයි මම මේ ෆීල්ඩ් එකට ආවේ. ෂරල්, එතකොට ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට එන්නේ?
ඇත්තට මං බියුටිෂන් කෙනෙක් විදියට වැඩ කරන්න ඉගෙන ගන්නවා තාම. ඒකම හොබි එකක් විදියට තමයි මෙහෙම ෆොටෝ ෂූට්ස් වලට එහෙම මොඩල් කෙනෙක් විදියට සහභාගී වෙන්නේ. නැත්තම් මම වෘත්තිමය වශයෙන් කරන්නේ සැලුන් පැත්තෙන් තමයි. ෂේන්, ඔබ පොඩි කාලයක් වෙනවා කියව මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා. ඉතින් ඔයා වගේ අලුතින් මේ ශේෂ්ත්‍රයට එන්න කැමති අයට මොකද්ද කියන්නේ? අතන මට කියන්න ලොකු පණිවිඩයක් තියෙනවා. ඔගලන්ට දෙයක් කරන්න හිතෙනවා නම් මේ ෆොටෝග්‍රැෆි පැත්තෙන් ඒක කරන්න. කාගෙන්වත් උපදෙස් ගන්න කියන්නේ ගොඩක් කට්ටිය කියන්නේ මට උදව් කරේ නැහැ අත්තම කතාව කිව්වොත්. මම මුලින් එද්දී ඒ කට්ටිය ඇත්තටම අපි කියන්නේ අර ජෙලසි ඒක තියෙනවා. ඇත්තටම ගොඩක් කට්ටිය තමන්ට වඩා ඉස්සරහට යන්න කැමති නැහැ, යනවට කැමති නැහැ. ඉතින් ඒවා ඔය හයියක් කරගෙන තමන්ගේ ටාගට් එකක් හදාගෙන ඒකට යන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. සහ දැන් අද ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එක ගොඩක් කරප්ට් වෙලා තියෙනවා. මොකද මේ මොඩල්ස්ලා ඒගොල්ලන්ට එන්න කියන දේවල් වලට නෙමෙයි කරන්නේ, ඒක ගොඩක් කරප්ටඩ්. ඒ කියන්නේ එහෙම එකක් නැහැ, මුකුත් නැහැ, මේ ඩිසිප්ලින් නැහැ. ඉතින් මම කියන්නේ අලුතෙන් එන කට්ටියට ඩිසිප්ලින් එකක් හදාගෙන ඒ ගොඩක් රෙස්පොන්සිබිලිටි එකක් ඇතුව මේ වැඩේ කරමු. එතකොට ෆීල්ඩ් එක ලස්සන වෙනවා, ෆීල්ඩ් එකට ලොකු තැනක් එනවා. ඒකට ඒක කරන්න පුළුවන් නම් මේකට එන්න පුළුවන්, නැත්තම් ෆීල්ඩ් එක කරප්ට් වෙනවා. ඒක තමයි මට පොඩි ආරාධනයක් එක එහෙම කරමු කියලා. ෂෙරල්, ඔබත් මේ ශේෂ්ත්‍රයට අලුත්. ඉතින් ඔයා වගේ අලුතින් මේ ශේෂ්ත්‍රයට එන්න කැමති අයට මොකද්ද කියන්නේ? මට කියන්නේ තියෙන්නේ තමන්ගේ ආත්මගරුත්වය රැකෙන විදිහට ඇවිල්ලා සහභාගී වෙන්න ෆොටෝ ෂූට්ස් වලට කියලායි. ඉදිරියේදී ඔබ දෙදෙනාගේම වැඩ කටයුතු කොහොමද? මම හොබි එකක් විදිහට මේක කරනවා, ෆොටෝ ෂූට්. සහ මම ක්වොන්ටිටි සර්වේ කෙනෙක් විදිහට දැනට වැඩ කරන්න තමයි ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ. මගේ නම් වෘත්තිමය වශයෙන් ඇත්තටම ප්‍රොෆෙෂනල් සැලුන් පැත්තෙන් තමයි යන්නේ. හොබි එකක් විදියට මේ වගේ ආරාධන ආවොත් බලලා හොඳයිද කියලා බලලා සහභාගී වෙනවා. අපේ මේ සෙග්මන්ට් එක ගැන ඔයගලන්ගේ අදහස් කොහොමද? ඇත්තට මේක ලොකු ඔපචුනිටි එකක් අලුතෙන් එන නිව් කමර්ස්ලාට, මේ ෆීල්ඩ් දෙකටම, මොඩලින් ෆොටෝග්‍රැෆි දෙකටම. මොකද චැනල් සීකට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අපි දෙන්නට මේ දීපු අවස්ථාව පිළිබඳව. ඇත්තටම මේක ලොකුම චාන්ස් එකක්. ඉතින් thank you channel c. අපි වගේ අයට මේ වගේ තැනක් දෙන එක ගැන ස්තුති කරන ඕනේ channel c එකට. ඇත්තට මම මොඩල් කෙනෙක් නෙමෙයි, මෙහෙම ෆොටෝ ෂූට් එකක් කරලා තමයි මේ වගේ තැනකට ආවේ. ඉතින් ආරාධනා කරාට channel c එකට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද අපේ කතාබහට එකතු වෙ දෙන්නටම බොහොම ස්තුතියි. ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා channel c අපි wish කරනවා. thank you channel c.